අර්බුදයේ දෝම් කාර්ය. අද මේ රට මේ මොහොතේ මුණ දෙන අර්බුදය මොනවද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. එක අර්බුදයක් පිට තව අර්බුදයක් විදිහට මුළු රටම අර්බුද වලින් පෙළෙමින් තිබෙනවා. මේ අර්බුද වලට ප්‍රධානම හේතුව තමයි මේ රට පාලනය කරන රාජපක්ෂ පවුල. ඒ රාජපක්ෂ පවුල තනි පවුලක් විසින් අද මේ රට විනාශයෙන් විනාශයට අර්බුදයෙන් අර්බුදයට ගෙන යමින් ඉතාම බරපතල තත්වයකට ගෙනෙමින් තිබෙනවා. රාජපක්ෂ පවුලට දැන් හොඳටම ඇති කරුණාකරලා මේක දාලා යන්න තොපි ඵලයව්. මේක අපේ රට අපිට ඕනේ. තොපේ රට ඇමරිකාව, තොපේ රටේ ඵලයන් මේ මේ රටේ අපිට ජීවත් වෙන්න, අපේ පරපුරට ජීවත් වෙන්න, අනාගත පරපුරට ජීවත් වෙන්න මේ රට දැන්වත් ඉතුරු කරගන්න ඕනේ. ඒ නිසා ඉවසුවා හොඳටම ඇති. කරුණාකරලා මේක නවත්තන්න ඕනේ. මේ ලයිට් බිල් අනේකයි. අපි දැන් සැපෙන් ඉන්නේ. කණ්ඩත් නැ බොණ්ඩත් නැ. මේ කාලකන්ණි ආණ්ඩුව යන්න ඕනේ මෙහේ. කීල ඉවර වෙන්න ඕනේ ඇත්තට. නැත්තම් ජනතාව හැමදාම දුකෙන් තමයි ඉන්නේ. ගෑසුත් නැ, පොලුත් නැ, සීනිත් නැ, පරිපුත් නැ. මේ සතුස ඉස්සරහා ඉන්නේ. සතුස එකේ මුකුත් නැ. හැමදාම මිනිස්සු ඉන්නේ දුකේ. ලයිටුත් නැ. උන්ට ඡන්ද දීලා අපි අද දුක් විඳිනවා. ළමයි බඩේ ඉන්නේලා ස්කූල් නැහැ, ස්කූල් ෆීස් දෙන්න විදියක් නැහැ. ඔක තමයි ජීවිතය කියන්නේ. මුන් සබසේ ජීවත් වෙනවා, අපි අන්තරම දුකේ ඉන්නවා. සාමාන්‍ය ජනතාව කවදාවත් නැවත පෝලිං වල ඉන්න යුගයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි මේ කිසිම දෙයක් පෝලිං වල ඉන්න අවශ්‍ය විදියට අරගෙන නැහැ. අපි කවදාවත් ෂෙඩ් එකකින් ණයට තෙල් ගහලා නැහැ. අපි කවදාවත් විදුලි බිලක් ගෙවන්න තෝ විදුලිය පාවිච්චි කරලා නැහැ. ඉතින් එහෙම තියෙද්දි අපිට තවත් වැඩි වෙලා විදුලි බිලද, ඉන්ධන බිලද හැමදේම වැඩි වෙන්නේ මේ අපි පාලනය කරන පොඩි දෙනෙක්ගේ භාවිතයේ උදෙසා. ඉතින් අපි හිතනවා ඒ දේවල් වෙනස් වෙන්න ඕනේ. දැන්වත් 69 ලක්ෂයට කියලා බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. මොකද මේ 69 ලක්ෂනුත් බහුතරයක් මේ රටේ හොඳක් වෙන්න කියලා හිතලා තමයි මේ ඡන්දෙ දුන්නේ, මේ පාලකයා පත් කරගත්තේ. නමුත් දැන් ආර්ථිකය අසාර්ථකයි, නීති ආධිපත්‍ය අසාර්ථකයි, උඩින්ලා යටටම දූෂණය, දූෂිතයන්ට කවදාවත් දඬුවමක් හම්බෙන්නේ නැහැ. මේ රට කවදාවත් අපිට බලාපොරොත්තුවක් නැහැ. හරියයි, හෙට හරියයි, අනිද්දා හරියයි, ලබන අවුරුද්දේ හරියයි එහෙම මුකුත් පේන්නේ නැහැ. ඒ හින්දා අද අපි මේ ක්‍රියාමාර්ගය ගත්තේ නැත්නම්, අද අපි එළියට බැස්සේ නැත්නම්, අද අපි මේකට විරුද්ධයි කියලා පෙන්වුවේ නැත්නම් අපිට ලබන මාසෙ වෙනකොට සමහරට රටක් ඉතුරු වෙන එකකුත් නැහැ. වැරද්ද වෙනුවෙන් අපි නැගී හිටිනවා. ඉතින් අපි කවුරු කම් වැරද්දක් කරත් වැරද්ද විදිහට අපි දකිනවා. මේක වැරදි. මේ වැරදි ක්‍රමේ හරි ගස්සන්න ඕන කියන අර්ථය තමයි අපි තියෙන්නේ. වැරදුනේ අපේ පාලකයන්ගේ වැරද්දම තමයි. අපි දන්නවනේ දැන් කරපු දේවල්, සීනි වංචාව, පෝර වංචාව, ඒ හැම දෙයකින්ම අපේ ඩොලර් නැති කරලා අර නැවකට නිකන් ගෙව්වා ඩොලර් මිලියන ගාන, ඒව ගෙවලා අපිව නැති කරලා තියෙන්නේ. මේකෙන් දුක් විඳින්නේ අපි හැමෝම.